මට ත්ම ගත කතා කරන්න එකතු වෙනවා දකුණු පලත් සහධ්‍ය පලත් හිට ආඩුකා ඒවගේ ්‍රජාටයවතු සම්බන්ධ ජනාතිපතිය අ දේශ ජනල් රජි කීති තෙනකො මහත තු ම කවරුවමෙන් පිගන්නවා අපත් සමගසාකච්චාව යකීම සම්බන්ධය ඒගේම අද දවස අපි කතා කරන්න බලාපොරොත්තුවෙන්නේ දෙදස් විසි අතර මැතිවරම වසරක් කියල දැන් දේශපාලන වේදිකාරු නිතර කියව. මේ ගැන සහ ඉදිරියේදී දේශපානයේ වෙන වෙනකම් සම්බන්ධටම දෝ සි කතාක බලාපොරත්තු වෙන්නේ අයවය සම්බන්ධිර තති කතා කරන්න බලාපොරත්ව වෙන මුලිම මේ දස් විසිහතර මැතිවරන වසරක් කියන්න මකක් දෙදස් විසි හත්තර මැතිවරණ වසරක් වෙන්නේ අප කල් දාන්න වැැරි මතිවරණයක් අනිවාරයම පැවත්තයුතු නාධපණයක් මේ කොට ප්‍රකාශයට පත්වවෙන්නට නීමතව තියෙනවා. ලංකාවේ ජනාධිපතිවරණ පනත අනුව දෙදස් විසිහතරේ ඔක්ටෝබර් දා හතට පෙර. චන්දේ තියෙන්න්න ඕනේ ජනාධිපති වරණය. ඒ වගේ ප්‍රයෝගිකව ගත්තාම ඊට දවස් දාාහතරකට ඉස්ල් චන්දේ තියන්න ඕනි මුකද යම් ිසි විදිහකට නැවත ගණන් කිරීම සිද්ධ කරන්නට සුබු නොත් එකැන ඇනල් ශූනෙ කිරීමක් සිද්ධකරොත්ත තත්ත්වය එකැන්නේ සැපතැබ රග වෙනට චන්දේතියලා ඉවර කරන්න ඕනි. එතකොට ඉතාමත්ම පැහැදිලි දෙදස් විසිහතරේ ජලි මාසය වෙනකොට. නම යෝජනාක් හැඳවීම සිද් වෙන්න ඕනි පාර්ඩිමිතු මැතිවරණ එක ජනාධිපතිවරණය එකට. ඒවගේම මේමෙනකොට අය බය සම්බන්ධයෙන් කතා වෙනවා. අය බය පළමි නිවර කියවීම සිද්ධ වනාා. ඒවාගේම කටි ඉතාමත්ම පැහැදිල්ලිව චන්දයක් පැවැත්වි යුතුය කියන ඉල්ලීම දිර්ඝකාලයක් තිබුණා. ඒ ඉල්ලීමට යම්කිසි ඉඩක් සලසාදීම අවශ්‍යයි යහපත් කියන දේ බොහම පැහදිිොපේන තියෙනවා. අනේ තතට අපේ රට මීට අුරුදු එක් හමාරකට ඉස්සල්ලා තිබබේ ඉතාමත්ම නරක තැනක ලංකාව බංකොලොත් වුණ බංකොලොත්තත්වේ තිබ ආර්ථිකයක් මේ රටි තිබබේ. එතකොට පෝලිං යුගය අපිට අමතක නැහැ. ඇබැයි අපි ඒ තත්ත්වයෙන් මිදිලා. වෙනට IMමකත්ෙක් ගිය වැඩසටහන සාර්ථක වෙලා තියනො පළවිනි වාර්රකය අපට ලැබිලතියනො මේ මාසේ දොලොස්වනිදා වෙනොට IMFවාර්ෂික සාකච්ඡාවන් සිද්ධ වනාම. බොහෝ විට මේ දෙසැම්බර් පහලෝ විතර වෙනකොට දෙවනි IIMF නයිවාරිකේ ලැබන්න පුළුවන් අපිට තේරණ භාෂාවෙන් කිවොත් ලංකාව අ බංකොලුත් භාවෙන් මිදීමේ තත්වය එකැනෙ නැවත, නිදහස් ජාතයන්තර බහුපාර්ශයක දවිපාර්ශික ණයගැනීම් වෙළදාම් කිරීම් පිළිබඳව තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. එත යනු ඉතාමත්ම පැහැදිල්ලි අපි ඉතාම නරක තැනක ඉඳවෙලා ආර්ථික වශයෙන් ස්ථාවර තැනකට එකන්නේ ධනගාලා බිම වැටිලා තිබ තැන. ුමගානි නැගිටලා කෙලින් කැටිින් හිට ගන්න පුලුවන් තැනකට පත්තලා තියෙනවා. මේ අර්ථෙන් ගත් තමත් ඒ ප්‍රවේශයට යන්න පුළුවො. තවත් ප්‍රවේශයක් තියෙනවා එක තමයි මේ ආණ්ඩුවේ විදිහට කටයුතු කරන පාර්ශව කීපයක්ම පුද්ගලයෝ ගණනාවක්ම. මේ අයිවැයට පක්ෂව ඡන්දයදීමෙන් වැලකී සිටීමක් සිද ෝන තුොට ආඩු පක්ෂේ විදිහයට කටයුතු කරනවා හැබැයි අයිවයේදී යට පක්ෂව ඡන්දේදීමක් ප්‍රකාශයට පත්ව ඉන්න නැත්ත අංග. දැ දෙවනිවර තෙවනිවර කියවීමේ දීත්මය තත්වය ඇති වෙනවා නම් එතන යම් කිසි අර්බුදයක් එම නත්තං එකගතාවයක් එක මිතියක් නැතිවෙන කොට රාජ්‍ය කරණය කියන එක පහසුවෙන නෑ. අපි පහුගිය අවුරුදු හමාර තුල්ල ගතකරී තාමත්ම අර්බුධකාරී තත්ත්වය එකට අපිට පීඩාවන් තිබ්බා බැංකු ප්‍රශ්න තිබා ආර්ථක ප්‍රශ්න තිබ නායන පිළිබඳ පශ්න බ දේශ විනිමේ පිළිබඳ ප්‍රශ්න තිබ ආන සීම කිරම් සිද්ධ වනා සෞඛ්‍ය ප්‍රශ්න බෙහෙත්තිබෙන ගෑස් තිබබෙන මේ අරබුද අපි කුමනොහෝ ආකාරයකින් අර ඇරගෙන සාමාන්‍ය ජනජීවිතය පෞත් ගාන යන්න තැකට තියෙනවා. උද්දමන සැලක ුතු මටමකට පාලනය වෙලා තියවා රටේකා ගමනා යම් එදිනදා කටයුතු ඉතා ප්‍රශස්ථන්තම සිද්ධ වෙන තැනකට ඇවිල්ලා තියෙනවා හැබයිත් මේ රාජ්‍යාක අයවැය සම්බන්ධයෙන් අයවැය ප්‍රකාශයට පත් වෙලා ඒ අනුමැතිය ලැබුණට පස්ේ ඒ යෝජනා ජව සපන විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් ප්‍රායෝගකව අපි බලාපොරත්වෙන් ආදාදයම් ලැබෙන්නේ නෑ ආදයම් ලැබෙන්නේ නැත්තම් වියදන් කරන්න බැරිබෙනවා. ඒ ව්‍යියදන් කරන්නට අව්‍ය කරුණ ඔයාගනතය නොන යම් යම් දේවල් ඒ පිළිබඳව එකක මිතික් නැත්තන් ඒව ක්‍රියාත්මක වෙන්නේ නැතිවුුණාවම අපි බලාකොරොත්වන ප්‍රතිඵලය ලැෙෙනන. මේ සාධක ොක්කොමෙක්. ඇගෙන බැලුවම පරල්ලිමතු මැතිවරණ එකට එකක් ජනතා ඉල්ලිමක් තියෙනවා දෙවනියක තමයි අපි ආර්ථක වශයෙන් ඇවිල්ල තියෙනවා ජනතාවගේ ඉල්ලීමට ඇහු කන්දන්න පුළුවන් සහ ආණ්ඩුව පක්ෂය ඇතුළේ මේක මේ යම් කිසි එක මිතියක් නැති යම් කණ්ඩායමක් හරි ඉන්නවන ඔන්න අපිට පුළුවන් අලුත් මැතිවරණයක් කරගෙන ගිහිල්ලාඇ එකකට තාමත්ම කෙටිකාලයක් තුළ චන්දය තියන්න පුුව ඒ චන්ද තයලවරලා අපිට ලබන අලුත් අවරුද්ධ වෙන කොට සිංහලදත් අවරදනකොට අලුත් ආුවක් කර ගැනීම අවශ්ටාව හැකි ාව තිබෙනවා. මෙන මේ කරුණු ඔක්කොමටික එක්ක තමයි අපිට තමත්ම පහැදිලිව පෙනෙන්නේ පාලමින්තු මැතිවරණයක් අත්තා ලංඟ කියන එක. යාමන් පචි අතුර ප්‍රශ්නයක්න ඔබතුමා අපි හඳු ගන්න කැපේ සංවිානය හර මැතිවරණ ලංකාවේ හිටම ැතිවන නිරේක්ෂයගේ ප්‍රධාම පුද්ලක විර තුම හදුන මැතිවරු නිරේක්ෂකයක් විදිට ඔබතුමා මේ ොත හිටියෙන දැ තත්වය ගැන ො ද. ලංකාවේ මැතිවරණ ගත්තම ආමත්ම සවිශේෂ මතිවරණයට පලිමිතු මැතිවරණයක් නං එන්නේ සුවිශේෂ මැතිවරණ පස්සු තත්ත්වයකට ඒ න්නේ ලංකා ඉතිහාසේ ලිතුම ඇතිවරණයක් ආසන්නේ මේ විදියට බලබෙදිච්ච තැනක් ඉතිහාස කවදක්වත් නිදහස පසේ අපිට හම්බුවනි නෑ ප්‍රධාන දේශපාලන දහරාවන් පහක් අපට ඉතාමත්ම පැදිියි අදුරගන්න පුළුවන් සුළු දරාවන් දෙකක් එක් පළවිනිදේ තමයි මේ ආණ්ඩේ අද ආඩුව විදිහයට කටයුතු කරන පාර්ශබලිින් යම් කොටසක් විශේෂයෙන් තරුණ මන්ත්‍රවරු නාම රාජපක්ෂ මහත්ම ඇතුළු කණ්ඩාය එමක් විශ්වාස කරනවා දැන් ඇති හිටිය අපි විපක්ෂයට ගිහිල්ලා යම් කාලයක්ඇැරගෙන උස්මක් කරගෙන ඊළඟ වටේට සූදනම් නෝනි කියන එක. එහම මතයක් ආණ්ඩු පක්ෂය තුළෙක් ඇතුළේ ඉන්න ක්ඩායම් ගණනාවකින් එක කණ්ඩායමක් දරනු. ඔන් විපක්ෂයට එක යන්න දැස්ල. කල්ප කණ්ඩයිම කියල කියන්න බැහැ ඒ යම් අමතේඒ මතේ තියෙන යම් සීමිට පිරික් යම් පිරිසක් කියනු. ය පලවෙනි කණඩයිම දෙවනි කණ්ඩායිම තමයි ආණ්ඩුව විදිහයට කටයුතු කරන දේශපාන පක්ෂ ගණනාවක එකමුතුෙන් තීමෙන කණ්ඩායිම ඔවන් තමයි රණල් වික්‍රමසිංහ බැතිතුමාව ජනධිපති වරයයා විදි්‍යහයට පත්කර ගැනීමේ තීරණාත්මක බලවේගේ විදිහයට කටයුතු කරපු පක්ෂය ඔවුන් අතර පොහටුව පැත්තිෙන් අප ඇමතිවර රජ. වතා සख्याවन तोට උතුරෙන් ත්තාම ගवा න්ंद මහත්ම से मැදරराටिंग තාම तोඩමන් මහත්මයා ඒवाගේ एकसाජතික පක්क्षनाපු ප मेंදුට පත් වෙලා हीම ත සजाති පක්ෂයේ එකතු වෙला කටයුතු करना හරින් फනන්ෝ जराබේවාදන ඒවාගේ माනුෂනා කාරවාගේ කंडයම් ඒ අය इත नहींන්න तोड़ අत्र තවයිन श्री ලංका නිधा පක්ෙන් नියෝජने කරමින් ඕන තාම පක්ෂය තනතු දරමින් කටයුතු करරना කණ්ඩායමක් ව මේ කණ්ඩායම පිළිබඳු මම කියන්නේ ඔවන් එක තීරණාත්මක දේශපාන දහරාවක් විදියට කටයුතු කර තුන්වැනියට අද විපක්ෂයේ සිටින ක්ඩායම ඒ තමයි සයිම ගිජන බලවගේ ක්ඩායම සජිත්පියම් දස විපක්ෂණනායක තුමා නායකත්වය දෙෙන කණ්ඩායම එතකොට ඔවන් ඒත්යට ඉන්න ඕුන් සමඟ මේ වෙන කොට යම් එකගතාවයන් සහිතව ඩල සලහපෙරුම එතකොට ජප රිස් මහත්මයා සහ අර ගෝටාය ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙලා කටයුතු කරපු අර වියත් මගේ කණ්ඩායම එතන ප්‍රමාණක බුද්ධිමතුන් චාරිත හරත් මහත්මය තුළු ඒ ක්ඩායම මාප මහනුව මන්ශ්‍රීවරයා ඇතුළු කන්ඩායම මේ අය මෙතන එක කඳවරක් විදිහට දැන් ඉස්සරහට ඇිල තියෙනවා. ද්‍රවිඩ වතුකරේ සහ මුස්ලිම් කණ්ඩායම් වල නියෝජනය තන තියනවද නැද්ද කියලා චන්දය ප්‍රකාශපතතියට පත්වනනාට පස්සි තමයි පි බල. Ad pulluwang. ඒ තුගනි ද හතරවෙනි දහරාව ඉතාමත්ම පැදිලි ජනතවි මුක්ති පෙරමුණ මාලිමාව ප්‍රමුඛව මාලිමාව කියලා ඒ පක්ෂයඉ විශාල සවිල් සංගිධහන ගණනාවක් සමඟ ජන බලයක් පෙන්නමින් සිටිනවා. ඔවුන් තමයි ක්‍රියාකාරීව මේවෙලාවේ දේශපාලනය කරන එකම ක්ඩායම විදිහට ජනතාව හඳරගෙන තියෙන්නේ. තොට ඒ කණඩායම ඒ හතරවෙනි පර්ශවය. පස්වෙනි පාර්ශ ශ්‍ර ලක නිදහස්ස. පක් ඒකන සමකින් අදස් කරනන්නේ ශ්‍රී ලංකා නිදස් පක්ෂයේ මයිටි පල සිටසේ මහත්මය පමණක් නොයි ශ්‍රීලකා නිදහස් ප ට්‍රඩිනල් ප එක කිය එක එකන ශ්‍ර ලංකා නිදහස් පක්ෂ මතවාදී කණ්ඩාම් මේකට අර මහි රාජ පක්ෂ මහත්මයක් තික දෙදස් පහ ඉදන් දෙදස් පහලෝ ඉදම්ම දක්වා මහිටපු එෙපත් එහමත් නත්තන් දහස් පහලවේ ඉදන් දස් හනම දක්වා මයිට පල ත්ම තක්ක හිටපු ක්ඩාය ඊට අමතරව සමමාජ පක්ෂේ විල් වීර වශ මහත්ම මන් පිළ මත්. මේ ඔක්කුගේම එකතුවක් කණ්ඩායමක් ඔවුන් ප්‍රමාණාත්මකව කොච්චරද කියන වැඩි අපේ ගුණාත්මකව කොච්චරද කියලබන්න ඕොම අපි දන්නව ගලැමරස් චරිත ගඩක් මෙතන තියෙනවා කන්ට ඉතාම වේතිකාවේ ආශක්ත කණඩායමක් එතකොට රටේ අපේ තේරණේ දේශාලනය ඉස්සර බෙදලලා තිබේ ක් සජාතික පක්ෂය සහ එක් සජාතික පක්ෂ විරෝධය මහා සම්ප්‍රදාය ලංකා දේශපානය එක් සජාතික පක්ෂය වෙනවාවනන් යට විරුද්ධ කණඩායම මයි ශ්‍රීලංක දහස් පක්ෂකැන් මක කියන්නේ අ පරණ Uන්P එකට විරුද්ධ කණ්ඩායමි නියෝජනය තන තියෙන. තොට එය තමයි අපි කියන පස්ුවනි කණ්ඩායම්. තොට මේ කණ්ඩායම් පහම මේ මැතිවරන්නේ යාටමිහාට වෙන්න පුළුවන් සඳාන හදාගන්න කකොට හැබැයි තීරණාත්මක ගාමක බලවේගයන් බවට පත්වෙන බව ඉතාමත්ම පැහැදිලි මේ අයග තියන විශේෂාත්තවය කොදු ගුණකාරය. ඕනෑම වෙලාවක මියය සන්ධානගත වෙන ප්‍රමාණය එක. අඩුම ගානි පාර්ලිමෙන්තු මංචුවවරු තිස්පහක සිට හැත්තෑව දක්වා උපරිමේකට බිය ඕනෑම කණ්ඩායමක්. සන්ධානගතවීම තුළ ප්‍රබලවෙන්න හෝ පහල්ල හැට යන්න පුළුවන් අනාවැගයක් කියයන් අනවේ‍යක්නව මේක මේ තිස් පහ එන්න පුළුවන් හැත්ත ඇව දක්වා යන්න පුළන් හැබැයි ඊට වැඩිය මේ තියන අංගගන්නිතය ඔලු ඒවගේම මැතිවරණ ප්‍රතිඵල සඛ්‍යලයකනාත්මක වංක්‍යාත්මක විග්‍රහ කරම මේ ඇත්තුනින් තියට පණණින් නෑ. මේ දෙකටම මේ කණ්ඩායම් පහටාමතරව තවත් ක්ඩායමක් කියන ඒ තමයි උතුරේ තිීරණාත්මක බලවේගේ වන ්‍රවිඩි ජාතික සන්ධාහනය සහ ඒ ක. තො ඒකත් මන්ත්‍රීදර කොළහක් දහතුනක් විතර ගන්න පුුවන් විද්නේශවරන් මහත්නයාගේ දේශපාලන බලවේගේඒ නන්නේ කුමාපො නම්බල මහත්මනය සහයේ ඔඕුන් ියෝජනය කරන කඳවූර ගෙනමම් මේ කතා කරන්නේ ඔවන්ටත් මන්ත්‍රී දූර කීපයක් එන්න පුළුවන් කම තියෙන අපි පහුගේ මැතිවරණත් එක් සල කලා බැලුවන් මේ කණ්ඩායමල්ට අමතරව ජාතිකල ස්සවේ මන්ත්‍රී දූරවලින් තවත් දේශපාලන පක්ෂ ප්‍රවාහයන් එකක් දෙකක් තුනක් මංශ්‍රව දූර ලබා ගන්න පුුව මේ සමානපාතික නියෝජනය ආපු දවසේ නං අද දක්වා මේ තරං කෙටි දේවල්වලින් එකන්නේ පුංචිපුංිපුංචි කෑලිවලනට බෙදෙන පා්ලිමේන්තු මැතිවරණයක් අපේ ඉතිහාස තිබිල නැහැ. එතොකොටට ඒකෙන් අපිට ගම්මේ වෙන්නේ ඉතාමත්ම පැහැදිලි අඩුමගානේ තීරණාත්මක බලවේග හයක් හෝ හතක් ැදිලල් ලෙම හතක්ඒට වැඩි වෙන්න පුළුවන් පර්ලිමෙන්න්තුව නියෝජනය කරයි කණ්ඩායම් දහයක් හෝ කොලාත් දොලහක්වෙන්න පුලුව කිසිදු පක්ෂයකට එකසිය දහතු වන නොලැබෙන පර්ලමෙන්තු ැතිවරණයක් බවට මේ මාර්තු අපේෙල් විතර පෞවතනනන් පාර්ලිමෙන්තු මැතිවරණයක් පත්වන එක නිශ්ෂිතයි. එතකොට ත්ම දගත්කාරන්න තමයි සාමාමන්්‍ය මීට කලින් ඒගේ මන්ත්‍රයේදර අසුව ඉක්මව ලගිය අසුපා අනුව අනූපහ තිබ තැගවලින් තමයි තිබේ ොට සධානගතවීම සඳහා හදාල පර්ශවන් සිද්ව වෙනකට එඒට අ වශ්‍යවෙලා තිබේ මන්ත්‍රීදදුර කීපයක් වෙතරයි. කොට ගොඩක් කලාවට මන්ත්‍රදූර සංඛ්‍යාව සපයාවයේ මුස්ලි් දේශපාලන භක්ෂ ස්ලිම් දරාවේ සහ වතුකරේ. ද්‍රවිඩ දේශපාලන පක්ෂ ඒකට අමතරව අපිට දැන් සිද්ධ වෙනවා අර හැත පහ හැත්ත පහ වගේ ධානක තියෙන කණ්ඩායම් එක්ක අනිවාර්රයෙන්ම කණ්ඩායම් දෙකක් හෝට වැනි සංක්‍යාව පශ්චාත් මැතිවරණ සධානයකට වෙළඹවි මංහිතන නැවුම අදැකීමක්වේ ලංකාව මෙහමත් දැකීමක් මට කලින් කවදක්වත් ලංකාව දේශපාන තිබිලන්න නැහැ. ඒ ප්‍රවේෂයට අනිවාර්යම අයවෑන් පස්සේ හරි ලබන ජනවාය දෙවැනි දාවගේ අලුත් අවුරුද්ධේ පාර්ඩනේතු විසුල්ව අහැරයොත් එතන හා යන බර්ලිමෙන්තු මැතිවරණයක් එන්න පුළුවන්. ඉති මේක එක දෙයක් අනෙක් පැත්තට ජධතිිතිවරන්නේ ගැෑයගෙන ැලව ප ඊළඟ තියන්න පුුව ඇතිවරන්නේ ජධතිපතිවරන්නේ ඉතාමත් පැදි පේක්ෂකව තුන් දෙනෙකින්නවා ත්ම ජනතපත්තු මාර ෙක්්‍ර සි හත්මය ත්ම පක්ෂණයක සජිත් පේම දස මහත්මයා ෝ ඩල සලහ පෙරුම ඒ කඳවුර නියෝජන කරන දෙන්නගින් එක් කෙනෙක් වෙන්න පුළුවන් තුන්ගෙනෙක්ෙන ඉතාත් පැදිලිය ලොුමර දිසාානය මතය ප්‍රකාශයට පත් වෙලා ඒවරයි. තොට මේ කණ්ඩායම් තුන සහ අවශේෂ අපිට. න්න පුුවන් දම්මික පෙරේර වෙන්න පුළුවන් දිලිත් වෙන්න පුළුවන් විරෝෂාගන්න සිංහ වෙන්න පුළුවන් තව සිහිනේ තියන කණ්ඩායම්තියනො උතුරේ ඉතාමත්ම පැහැදිලි දේශපාලන දහරාව විසින් ජනාධිපතිවරණයකට අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම පිළිබඳව මූලිකංගතාවන්ට මේ මෙකොට ඇවිල්ල තියෙනවා ඒ ඇන්න අඩු ගන ලක්සතුන හමාරක් උපරිම ලක්ස හතර හමාරක් අතර චන්ද කුට්ියක් ඔවන්ට මුලු ලංකාව තුළ යොමු වෙන්න පුළුවන් එක අපේ මේ ද්‍රවිිාපක්ෂක විදිරිපත් කිීමේ තත්වේද අපි දක් මේක ඉට වැඩිය මේ ැර ට ඩිය බලවත් වෙන්න පුළුවන් තොට ඒ විදිහේ දයක්ව වෙන්න පුළුවන්. මේක ලංකා ඉතිහස කිසි දුදවසක තිබුණු නැති දේශපාලන ප්‍රවේශයක අපි ඉන්නේ අලුත් වේදිකාවකාපීඉන්නේ මේමයි ම මතිවර්ය ප්‍රකාශිත් පත්වෙලා නැහැන ප්‍රකාශියට් පත්වීමට ආසන්නේමේ තියන තත්ත්වයන්. එක්ට තමයි ඔය මැතිවරන චිත්‍රයන හැද. මිලගරන පශ්ට උත්තරේ කලින් කතාව දෙල්ලබර නමුත්ම අයිත ප්‍රශ්යන ඉරියේදී පැවැත්වන්නේ මොල්ින්ම ජනාදතිවරණ හමවරණ. මගේ දේශපාලන කියවීමනම් අනිවාර්යෙන්ම. ඉන් සැල තියෙන පාඩිතු ඇතිවරණන්නේ. මොකද දේශපාලනය කියන්නේ අංක ගනිතය පිළිබඳ මත පදනම් වෙන දෙයක් නෙවෙයි තර්කය මත පදනන් වෙන දෙයක් නෙවෙයි තාමත් බැහැදිලිවම සමාජ බලවේග සමාජ විද්‍යත් ආර්ථික විද්‍යාවත්යක ක්‍රියාත්මක වෙනයක් මොක ආර්ථික විද්‍යාව කියයන්නේ අපිට තාර්කිික ආර්ථික විශ්ලේෂණයක් නැතුව දේශපාලයගයන කතා කරන්න බැහැ මේ බංකොලුත් වෙලා යන්තන් ුල සසගත්ත රට ට. සමාජීය විද්‍යාවත් ආර්ථක විද්‍යාවත් එක්ක බැඳිච්ච දශපාලන පවිශක්යෙ ඒකේ පොසිබිලිටියක ඉහලම හැකි අවතියන තැන පඩමිින්තු මැතිවන්න. ඔ ේස්ොක් සටහනක් කියල තිබ්ා ඒහෝ පේද ට මත්කවි එක ැතිවරණ. නමයික ඒ සටහන මම ලිවේ මේ ඔහුගේ දිනකිීපේදී ගුඩක් දෙෙන විම සහවා පුදගලක හම දශපාන පක්ෂිකම ඉන්න කණ්ඩායම් සිවිිල් ක්‍රියකාරකෝ ඔකොම හපුදයක් තමයිඒ කවද චන්ද තියෙන කියලවරලා තොට ඇතටම මේපිබඳව අවබෝධයක් තියෙන සීමට පිරිසකට මම ඒ සටහන සන්බේ කවක්ද කොහමද චන්දයක්ති බොත් මොක්ද වෙන්න කියලබර වෙලා මගේක කාර්ණ දෙකකින් ඉතාම කැකියෙන් කියන්න අද තියනෙනවා කොට් අද යෙන මේ තත්වයානුව දස්සසය අසුව එක අංක එක පර්ලිමෙන්තු මැතිවරණ පනර්තට අනුව ජනාධිපතිවරයාට පර්ෙන්තු විසුරු හරීම සහක් කිසිදු බදාවක් මේ වක කොට නැහැ තු බට අවශ්‍යතාව තියනොනං කරන්න පුුවන් අගමැතිවරයාට ඒ යෝජනවිදිරි පත් කරන්න පුුව අගමතරයායටට ඉල්ලස්ව වන්න පුුවන් තොට පාර්ලිමෙන්න්තුව කැබෙනට පන්යා පත් කරන්න වෙනවා මේවිද අභවස්ථ මේ ප්‍රතිබාදයයක් ගන්න නාවක් තියෙනවා ඒකින් පාර්ලිමෙන්තු විසරු හැරීම සිද්ධ වෙන නක් මති නිවේදනය නිකුත් කරනෝ නන් එදායිදන් දවස් දහයකින් නමේ ෝජ බර්ගැනීම සිදධ වෙන උදාාරයකට ජයව ඉවරවිච ගම අපිහෙක දෙසම්බර් හට මැතිවරන නිවදනය නිකුත් කරනයි කියලා ඒ ඒ දවස වෙනකොට දොලස්සනි මාසේ විසි අට වෙන ඉදයින්දම් පලවනි මාසේ හතරවනි ද දක්වා. දවස් දහය ැන දවස් දහයකට පස්සේ ඉතුරු දවස් ටික තමයි නමයෝජනා ගන්නවෙන්. එතකොට ජනවවාරි ද දෙවනි විසරුව කෙ හිමොිිය අලත් අවුරදධාපුග ම පලවෙනි දනේ දෙවනිද විසුරුන කිව දොස්වනිදා ඉඳං ජනවාරි පළවෙනි මාසේ දහට වනිදා දක්වා හේ තියෙන දවස් හත තුළල ඉවාසේ නාමයෝජන වාාර ගන්න. පෙබරවාරි දෙක විසුරුව හැරිියොත් පෙබවාරි දොල හහිඳංක් පෙබරවාරි දහට දක්වා ඒ කාලය තුල නනාමයෝජනා ගන්න මාර්ත මාන්සේ. නි ස් රෝ ර්තමස ොහහිදක් හට දක්වාක් නම යෝජනාව ගන්න. මේකයි ක පැත්ක් තොටත් දැන් ඊලළඟ කාරණය න්ද තියන කවද කියන කනේ වදාාත්ම දගත්ම අපට එනසාධක මේක තියනවා උපරිම දවස් ගානක් සහ. අවුම දවස්ගානක් තියෙනවා මැතිවරණ පනති දෙනි උපවගන්තියේ මේ පළවිනි උප වගන්තයට අනුව මේක තමයි අ මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණ කොමිසම තීරණය කරන්නේ චන්දතයන්න කවදද කියලවරලා. එක මැතිවන්නන කොමිසට හිතන් හිතන දස්සල චන්දී යන්න බැහැ මමාරකිව් වවගේම දෙසැම්බර අපි ද හාට විසුල්වා ඇහරීම සිද්ධ වූ නොත්. පෙබරවාරි නමේදං. බ්‍රවාසිී විශි දෙක අතර කාලයක් තුළ සන්දත යන්න පුළුවන් පිහටම ජනවාරිදක විුර හැරිීමක් සසිද්කරොත් බවාරි විසිහතරනක් මාර්තු හත දක්වා කල්සසිීමමාවතුළ තියන්න වෙනවා. එතටසේ පෙබරවාරි දෙවනි දවිසුරුව හරියොත් මාර්තු විසි පහේදං අප්‍රේෙල් අට දක්වා කාලයෙකට එන්න පුුවන් මේ සනාරයොස් වන තමයි ඔ හරිිය ජනප්‍රිය විදියටට බැද කරන්නේ අලුත් අවුද්ධට අලුත් ආණඩුවක් කියන එක. අපි හිතම පැන ලගියොත් ැන මාර්තතු දෙවැනි ධවිතර මේ වවනොත් මැයිමාසේ පලවිනි සතියේදී ආසන්න වශයෙන් අපේල් විසිතුනේද ගැ අපි කියම මයිමාසසිේ පලනි සතිී කියල ආසන්න වශයෙන් තියන්න පුළුවන්. ඉතාමත්ම පැහැදිලි මේක තමයි නැතිවරණ කාලසටහන බවට පාර්ලෙන්තු මැතිවරණ එකින් ඉහට එන්නේ මී ලක්කන්ටි කිව්ේ දෙසැම්බර් එක නයිවන් පස්සේ දෙසම්බර් දහට විසුරු හරියොත් අනිවාරම පෙබරවාරරි නම්වෙනිදා ඉදාන් විසි දෙකටස් චන් දෙ තියනවා ජනවාරි විසු රෝොත් දෙවැනිදා පෙබ්‍රවාරි වි හතර ඉදම් මාර්තු හත් ව චන්දෙතියන පෙබරවාරි දෙකේ ඉඳදන් තිබොත් මාත්තු අන්ම සතියේ අප්‍රේල් පලවිනි හතර පහාය වෙන කොට චන්දතියන්න වෙනවා උන්නොහම තමයි ඔය කාලසට 6 <laughs> <laughs> . තුමා නිලන්තරෙන් විනිම අනුපත සබන්ධව සමාජමාදස දනුවත් කිරී පෝට පල්ලරන අපි දැක්කන මෑ තක ඉදී දැක්කෙන ප් එක ඔය කාරණය ඇයි ක में दिකටම විිනිම අनුපතය පල කරන්න පටන්ග ය පටගते හते දෙ හपाාලන රජය තියන කොට ඒකෙදී මහාබැංකුව සහ සවත් වෙන පාර්ශවාතර බය දීම් ගණන ාවක් සිද්ධදන ඊට පස ගොට බරාජ පක්ෂ මත්ම ආපු වෙලා වෙදත් ඒ ත්වය මවා ම අඩුකර්කම ඉන්නකට තේවැඩෙක් කරා. මොකද ඒක තුල වෙන සංවාධයක් ඇති වෙනවා මේ ඉලක්න්ටික කිව්වම මොකද කියන එක මොකද මිනිස්සුන්ට තේරෙන්නේ මේ විනිම අනුපාතය කියන එක ඉතාම පුංචි කෑල්ලක් විතරයි ඒ කියැන ප්‍රයෝගිකව කාට්යට තේරෙන්නේ නෑ ඩොලර් සමඟ ගනුදනු කරන්නේ යුරෝ සමඟ ගනදනු කරන්නේ දැන්කොරයාාව සල්ලිත්ත චීනය සල්ලිතක් ගනුදුනරන්නේ . ි පිරිෙසක් හැයි ඒ ප්‍රමාණ තාමත්ම වේකෙන් වැඩිවෙෙමින් තියෙනවා ඒඇයට මේි රජුව පල පපනු හැබැයි අපි බහතරයකට තේරෙන්නේ නෑ මෙරට සියලුව මිනිසුන්ගේ ජීවිතව වලට මේ විිනිිමය අනුපාතය තීරණාත්මක අපි ගන්න හැම වඩුවකටම අපි ගන්න හැම තීරණයකටම අපේ අනාගතය ඉරණම්ම අපේ දෛනික ජීවිතය අපේ උද්ධමනය තීරණය කරන්නේ විදේශ අනුභාත කියනෙන්කටඒ හේදවත් තියෙනවා අපේ ඉතාමත්ම සීමිත අපනෑල්න යන්සිදු කරමින් විශාල ආනයනයන් සිදුකරමින් තියනවා. ලෝකයේ බළඳපලේ මිල උච්චාවචනය වීම ඉහල පහලයාම එක්ක තමයි අපේ ජීවිතය තීරණය අයිදිනදා අද කන්න අපි මනාද කියන එක අපි අඳන්න මොනෂට්ටකද අපි පාවිචකාරන ොක්ද අප දරුවන්ට මොකක්දවෙෙන අප සහෝදර සහතරට අමතතාත්ට මොකක්ද වෙන්නේ අපිට ඕුන්ට දෙන්න පුළුවන් හෝ දෙන්න අහිමි වෙන සම්පත් තීරණය වෙන්න කියන එක. ඔන්න ඔඒ කාරණහින්ද තමයි තිබ මේක එකක්න එක විට විග්‍රහ කර ම. ඟගත දස් දාහ එක එක වෙලාවල් වලට ඒ තීරණාත්මක වෙලාවලට ක හැරි ආනම්වෙින් වැඩක් කිය න එක ද්‍යස් දාහතයේ විතර ඒක ධද්‍ය එදා මේක දානකොට හැම වෙලාම පවත්නා ආණ්ඩුවලට විරෝධී මතයකට තමයි එන්නේ සමාජමාධ්‍ය දැම ද කැලි දෙක්තිය නම පික තාම පැදිලව තේරුම් ගනුවේ බදන්නවා ම ඒ පිඳව විග්‍රහයන් ශස්ත්‍රී ලංකාේ ේවල්ලට ශස්ත්‍රීප. සංඟරවට ලියනවා හ පුවත් පත්වලට ලියනවා සහ විශ්ලේෂණනාත්මක ෝය දේවල් පේෂන පත්‍රිකාවලට ලියන ලංකාවත්ල නො විදේශවලත ගොට ඒ ලියන දේල්ල එක පරේෂණ පත්‍රිකාවලද මේ කාරණය ලිවල්ට කිය එක පසුබීම එකට ඇතිවෙන්නේ කුරුන්දු මිලට මේක මොකක්දවෙන්නේ කුරුදු ගොවියට මොකක්දවෙන්නේ ලංකාවේ චීනබඩු ගෙන් අල්ල වෙෙන එකට මොකක්දවෙන්නේ. අපේ නිශ්චිතව විෂ කතා කරන. ලංකාවෙන් පිටට ගිහිල්ල ඉගෙන ගන්නේ දරුවන්ට. ඒයන්නේ විදේශ ගතර අධ්‍යාපනය ලබන දරු ටිගට මොකක්දමකින් වෙන බලපෑම්. අප දෙමවඋපියොන්ට මේ යදකරන කටියේ මොකදමකින් වෙන බලපෑම් තත්ව ශාල පිරිසක්කන්නවාොදැන් ජාත්‍යන්තරව සේවා සැපීම් ලංකා බින්දන් සිදු කරන සංචර්කයට ඒයට මොක්දවෙ කකි එක කතා කරන එක එක ඉතා ඒ පිළිබඳව පරිච ඇත්තියන පුද්ගලයෝ විසින් විග්‍රහහියට ලක් කරනවා බනිනවා විවේචනය කරනවා තර්කය පිගන්නවා . <Tippett Social> <trios> තර්කයට දේවල් ඇතුූරන එකක සමාජමා්‍යී ඕක තියෙන්නේ වෙනදකට ඒ ඒක තින දේශපාලනිික මේක මේ කැන එක මකාරන තමයි අරක දම්මක දේශපානක මට හොඳර මතකයි දස් දාහතේ හටය ඕක දාපු ගමන් ඒවෙලාව ආණ්ඩුව විරුද් හණඩයමට පක්දාලරන්න අක උඩගිය ගම ඒක මේ වන අ පත්තෙන් නිත් පත් ගකම ආ්ඩු පක්ෂ ෝජන කරන පත්ති අරකට කීචක් කරනවා මේක මෙකන මේක මේ විදේශ විිනිේ උඩය පහලය යම කියන එක කීචක්. රන්නනිදැන් එක විද්‍යාවක් එක එක එලෙසට හඳුරනා ගන්නෝ ඊට පස්ස ඕක දෙදස් ධනේ දිිත්ත ඔය තත්ව තිබ ඉටි පසේ ඕක දෛනිකව අවශ්‍ය වෙන කාරණයක් බවට පත් වනා දෙදස් විස්සේ ගෝටාවේ රජපක්ෂ මහත්මයා පත් වෙලා ඒ වෙලාවේ මහබැංකුව සහ ඔවුන්ගේ තීරණ ගැනීමේ කටයුතු කරපු අමනෝතඥ්‍ය ප්‍රවේශයත්ත එක් සල්ි අච්චු ගැහීම අදහන්න බැරි කැනෙ. නිදහසෙන් පස්සේ, මහැංගු ආදපු දවසඉන්න අචු ගහපු ගාන වගේ විසිතුන් ුණක්. වගේ ගාන කච්චු ගැහුවම වෙන්න පුළුවන් දේනේ අතිමට බංකොලොත් වෙල කන්න නැති වෙලා ඔක්කොමටි ච්චි. ඒ එ දවසින් දව කියන්නන මේ මේ මෙ මේම මේම මේ ච්චර සල් ච් ැතිනො මේ එකක වෙනවා මේ එක වෙනවා මේ එකක වෙන මේ වෙනවා කිය ඒක තත්ති විශාල ජනප්‍රියත්වයක් කාවා එක නිසු සමහරුවයේ කිව්දේ තේරුුණා ඒ සමහරුන්ට වැඩේ ග්‍යාට පස් තේරුණා මේකව එක හි තම මේක උුණේ කියලා. ඒ වෙලාවෙත්ත ඕක දැම්මම එක පර්ශවයක් සතුට වෙන තවපර්ශවයක් මේ අසතුතු වෙන එක. දශපානක කාරණයක්ක් එක තමයි සමාජ මාධ්‍ය ස්වරූපය ඒක ආව. ඊට පස්ස අර අරගලය සිද්ධ වෙලා මේ මේොෝ වෙලා ආවට පස්සේ මුළු රටේම තිබ්බේ දේශපාලනය සහ විශේෂයෙන්ම මේ ආර්ථික කාරණය පිළිබඳව ප්‍රතිපති ීරණ ගන්න ලංකාවෙෙන ඉහළම බදධිමත්තුව වෙෙක් ඔවන් මේ දේශපාලනය කිය සංයාධයට තීරණාත්මකව මෙවා වනි නැ වුන් ඒ ඒකෙන් වෙන දරාවක ඉදන්න වෙන ෙවල් එක ඉදන්න තමයි මේ ීරණගන්න. ඔවුන් හුද කලා කිරීමක් සිද්ධ කරම්. කිස්සිදම පිළිබඳව විෂය ප්‍රමාණික පරිචයක් නැති පුද්ගලයෝ කී චොක්කර. අරාර සලත්ජයසූරයට බැට් කරන හැටි කියලා දෙෙනවන්නේ අපේ අරර පල් ඇහහිඳගෙන හර ද දසුංශානකට ගේ නො මෙහම මේ කැ්ටන් කරන්න ඕේ බෑම් මෙහම කරන්න ඕන කියලවරලා හ අර්ජුනට ආවනන් ඒත් උගන්න නොමිටේ ම ක්‍රිකට් ප ලිින්කිවේ තේරන හිද. මක හෙමනේ ඔක්කොමදේවල් තියෙන්නේ ඉහෙම එකක් ඇවිල්ලා. මේ නෙගටවූ විතරක් යන එක තුඩ අර ඉතාමස ලංකා ඉතිහාසේ අසීරුම තීරණ ගන්න මිනි මොහොස්දට උක්කොටෝම බනිනවා. දේශපලක් නියෝන්තත් බනිනවා අර මහබැකුවේ සහනෙකුත් මුදලමාත්‍යංශයේ ඉන්න සියල්ලුම දෙනට බනිනවා. ඕවන්. කරපු්දේ නොවෙන් අද මේ රට මිලෙස පවතින් නාපි තාමත් පොලින්ව වල ගන්නේ ඒ කරපුම නෑ නෑම එක වෙන මේ ගනන් මේ මේක වෙනවා කියලක. ට ඒ විග්‍රහයදිත් දැන් අර විදේශ සංග්‍රාවලට හෝ පුවත්පත්වට හෝ සංගරාවලට හෝ අර ලියන විද්වත් කතිකාව එලෙස ඉහෙම අදී එකට එක ගතාවයසාපි ලියව දේවල්සියට අනු පහක්ම හරිිය බව දැද වෙනකට තේරලා තියෙනවාන එක වෙනමගතාව හැබැයි ඒකට දුන්න විග්‍රහයන්තිබ ික හො. දම කඇල්ලාවේ ඕකේ මැද හරියදදි බලාබපුරත් විච්ච දෙෙකුත්නවේ තේරුගන්න පුලුවන්ගදන්න මැහරිේදාව මේ ඩොර් එකදැ බංකොලොත් වෙලා සල්ලිගෙවාගන්න බැරුව විදේශගත වන්න ඩොර් එකසිය පනහා හොයාගන්න බැරි කාලේ. කැන්නේ අ ටිට් කෑරගෙනවරලාට ටැක්සිියෙන් හ පැත්තට යන්නට ලංකාවේ ක්‍රෙඩිට කාඩ් පාවිචි කරන්න බැරි යුග කාපු වෙලාවේ. ආර්ථික විද්‍යාව පිළිබන් වර සනක්්‍ර මේ හ අරවිද හුක්ොට්ක් හඩු ගන්න කටියයගේ කට්ටියත් සමාජමාන්තය තුළ කිව්වා මෙ මේක මෙම මෙහම මෙම මෙම වෙන්න පුළුවන් කියලා. උදාහරණකට බොහම ජනප්‍රයම ඇත්තටම ගොඩිම සංසරනය වෙච්ච මිියන ගානක් බලපු එකක් තිබ ජූලි මාසේ ඩොලර් එක හයිසිට යනවය විල්බැරැක්කින් සල්ලිගන්න ගෙනන්න වෙන අය මේ පන්ගෙඩියක්ගේන්න නොඇම්බරවල මතක ඇති එක්දසකසිය කියලා දල්තිබ දෙැම්බරනකොට එක්දස් දෙසේයයි කියල . ඒක කියනකොට ඒ අ අයF එක එකත් එක් එකඟතාවයක් නැතිවීම සහ මෙහි පාලනෙන්ටියන් කිරීමන්න එ ඒ එලෙස සිද්ධ වනේ එන්නෑ මේක ඒ වෙලාව අවශ්‍ය වනා දෛනිකව මේ කියන්න නෑ එක හම නෙවෙයි වෙන්නේ කියලා. ඒ මේ හුදට පේනවා පාලන වෙලා තියෙන බව පේනවා රයි් එක පාලනනික කරබපු බව ඇැත්. ඔක්කොමදේවල් හෙම වෙන ඊට පස්සේ මැදහරියටආපුම ලංකාව ඩොර් දෙන්නේ නැතුව මහැක්කුව ඩොර්මිලදී අර ගැන කුතීමම ගාන උත්සන්න ඇති ොකද හෙම කේ නැත්තන් එඇලා සංචාර්කර්මාන්තය සහනිෙකුත් දෙවල් විනාශෙන් විනාසට ැ විදේශ ිනිනීම උපෝකුමනිසු.ඒ ඔක්කොම දෙවල් ඒ ගණනි කිරීමෙනොට මේකා අපිට කරන්න දශසන් දවස දසමිත් ික වස ැකට හරි ගොල්ලි වැඩ එක ප්‍රඩික්ෂන් සේනවා ගැන අර. ඉතාම ආර්ථික විද්‍යාපලිමඳු ප්‍රථූල දැනුවමක්තියන කණ්ඩායම ඒ ගනංහදල එක කියනවා. අපි කියවනවා ඒ සංවාදය උඩින් යන. හැයි සමාජමාදේ ඊට හාත් පසින්ම වෙනස්. දේශපාලනිකව වෙලාවෙ සාධාරණ කේල්තියක් තිබබන්නේ ප්‍රබංකොලොත් වෙලා කපිට කන්න නෑ පාන්ගෙඩියක් ගන්න විදියක් නෑ දරුවන්ට පිට ඉන්න කට්තිියයට යවාගන්න සල්ලිටිකක් යවා ගන්න විදිහක් නෑ එන්න සල්ලිටිකක්කම් දරුවන් මෙ ලංකාව න්න අ දෙමව්පියොන්ට කන්න විදික් නෑ මෙහෙම ප්‍රශ්න තියෙනකොට ඒයාආපු එක ආවා. ති මේකට විවිධ අර්ථකථන දුන්නා හැබැයි මේ අදමුකද වෙලාතියෙන. අර කියට හයිසියට කියත් නෑ. දසසිට කහමත් යන්න නයක ධර්තික ද ේර ම ුන්ට ේරගන්ගේ මත් මංහිතනය අදයනකොට තුන් යානුව සීමමාව උපරමත්තය තිේ. ඕකයි මෙහම මෙම මෙම වෙන. මේකෙ දීත් ගත්තාම දන් අද දෙෙැම්බර්න. දෙසැම්බ පලසති සාමානින් වැඩිම ලංකාවේ ඩොලර් එක උච්චාවචනය වීම පිළිබඳව මේ ප්‍රස්ථාර යරගෙන බැලුවම ඔක්තෝබර් සහන ම්බර් තමයි වැඩි යන්නේ මුොදමිදේ සැම්බර් අවුෘුදු කාලයට ආන එන මේ චැනල් කරන්න මොන දබීකට කියැන යා අනවුම් පලේස් කරන්නේ ඇනුම් කරන්නේ සල්ලිගේවන්නේ ඔක්තෝබර් සහන හැම්බර් මා සුද ඒ දෙක ඇවිල්ලතිෙනවා දැන් දෙ සැම්බර් සාමාන්‍යෙන් පොඩක් පල්ල හට යනවා ඒක තමයි සාමාන්‍ය ්‍රෙන්න්ඩග ඉතිහස පුරාම බැලුවම් ඉතිං ඒගානතියනවා. ඔබ ඇහුව ප්‍රශ්යටට උත්තරේ මේක එකක් හරි ආතල් වැඩක්. දෙවනිය මේක කිරීම තුළ මිනිස්සු හිතන හැටි. තෙරු ගන්න හරි ලේසි අරයට කමිින්ස් ටිකකිව පස්සේ. ඒක තමයි අපේ රටේ තියෙන ප්‍රශ්නයකැන වෘතිකයෝ දැනුම ප්‍රමාික තියෙන අයට වැඩිය. ඒ දය කියන දයට වැඩිය, හරි තමන්ගේ මනෝරාජික ලෝකය අතිශය පුළුල් කරගෙන ලස්සන චිත්‍ර මමක් ගන්නවා.ති ඒ චිත්‍ර සමහරන්ට සුරංගනා කතා සමහරුන්ට යක්ෂ කතා මත තමයි ප්‍රබන්ධය තියන්නේ ි දැග විලිමයනු පාතය කතාව පොඩක් පඇත්තකර ජනාත්පිතුමා අයවය ප්‍රකාශයේදී කිව්වා ඉතිහාසේටෙක් මෙත ඉතිහා සිද විශාලතන පුදගලි කරයේ ය ු කර නමක්ද දෙකක්. ලංකාව විශාලම පුද්ගලික්ක මෙ කරණයට යන්න වෙනවාහි කියන්නේ. අද අපි ලෝකේ තියනෙන විශාලම, කොමිනිස් රාජ්‍යයන්ගිින් හා සමානවම රාජ්‍යයන්ත්‍රනය ලොකු තැන්. ලංකාවේ කුරුදු ඉකුණන්නත් රාජ්‍ය. විගුණන්ත් රාජ ගුවන් යන පාලනය කරන්නත් රාජ්‍යය විශ්‍රාම බැටූ පරවමම කරන්නඒ මේ මුරකාරයෝ ඒකන්නේ ආරක්ෂක ස භාවන් පවත්තගෙනයන්නේත් රාජ්‍ය වෙන ලෝකේ කිසිම රටක් කරන්න නැතිත් කැම හැම බිස්නස එකක්ම තමන්ට කිසි දුශක්ක්‍යතාවක් නැති මේ ඔකෝම කරන රාජයක් බවට පත්වෙලතියෙන. ඒ රාජී අසාර්ථකත්වය ගෙඩිය පිටින්, බදු ගෙවන මිනිස්සුන්ගේ කරමත වැත්ලතිගෙන. පඩි ගෙවන්න විශරම් වැටුප් ගවන්න විතර රටේ ආදායම අවශ්‍යව වෙන යුගේකට අපිට ඇවිල්ල තියෙනවා. එතකොට මේ අපි බලන්න සමෘද්ධී අරවා මේවා අධ්‍යාපනය සෞඛ්‍ය මේ මට වියදංකරනමු ප්‍රමාණය හා සමාන් ප්‍රමාණයක් අර ශ්‍රී ලංකර් නයාලයින්න එක නඩත්තු කරන්නට අපි ගෙවන. අපි ගෙවන බදු පවිච්චිවෙන්නේ ශ්‍රී ලංකනයාලාලයිඉන්න එක නඩත්තු කරන්න වගේ දවල මේ අරුබුදෙන් අපි ගොඩ එන්න ඕනි මේ පිළිබඳ වායතන හත ිස්සේක් කඳරගෙන තිබ ගින් ිසි හතක් සි හතක් පුද්ගලික කරනය කරනට සූ දානම් වෙනවා ඒයන්නේ මේ බදු ගෙවලයිඉවර වෙලා රාහිතනට ඇතුකිරීම වෙනුවට වෙළඳපල ආර්ථික නිර්ණායක මත වෙළඳ පල මිලානුව දේශපාල නියයාය පත්තර මත නෙවයි රස්සා වල් දෙන්න නෙවෙයි ඕටීගවන්න නවෙයි මේවා මත වෙළදාම තීරණය වන තැනකට බේ රට යමින් තේරෙන. ඕක ඇර මේ අර්බපු දෙෙන්ගෞඩ එන්න බෙන කිසි දූ නැජික්ක එකක් නැ ජනතුමා ඊටම්ට තවත් අදහක් මහිත නේදී පලකර මේ ඉඩම් ජනතාවට ලබාදීමන තත් සින්නක්කර ඉඩන්. ය බා ද දහසට මූලකා දීර යට ඒ ලබද වා ලව එකක පුද්ගි කරනයක්ත්වා මෙහෙමයි දැන් අපේ රටේ තිෙන අංකක ප්‍රශ්න ල ඉඩම්ඒක ගැනන් කි දුප තර්කයක් නැහැ අපේ මුඩු ඉඩම් පහනත අප දවස ඉද ගන්න කියැන්න . සුද්දා අපිට දීලගිය හිස රදය අපිට තාම නිදසෙන් පස්සේ ඔවුදු හැත්ත පහයි දැන් තාමත් විසඳ ගන්න බැරිවෙලා තියෙන. මේ එකකට එකක යුගවලදී එක සීම උබන්ඩාරණයක මැතිනිය ජයාාජය අවාදන මාත්මය හිට පස්සේ ලාමය බා පප්‍රේම දස මහත්මයා ගාමි නිසානායක මැත්තුමා. මේ අය ඔක්කෝම එකක කාලවල්ලට යම් යම් උදේල් නම චන්ද්‍රකු මාරතු ත්ම යම් දෙවල් කරන්න උත්සා කර. මේ දේවල් අතර මඟ ආවට, අවශ්‍ය ප්‍රදහනමදේ ඉඩම් කියන්නේ හිමිකමක් නං. ඒහින් මේකම විකුණන්න පුළුවන්ගෙන් ඕන හෝ මාරු කරන්න පුළන්ගෙන් නොනේ පවරන්න පුළුවන්ෙන් ඕොනේ තමගේ අිමති පරි. මෙන මේක එකන දේපල පිළිබඳම මූලික නිර්ණායකයට අනකූල නැතිවුණා ඉන්නක්. තොට ඒ ඉඩං, ිලදී ගන්න ගාම ප්‍රශ්නයක් වේනවා. දැන් මම මගේමම් බදුල්ල දිස්ශ්‍රික්කේ උඩුම ඔය ඔය ඉඩම් ප්‍රශ්න වුව පලාතේ මුළු සමස්තේ ඉඩංවලින් සට හැට පහකට ආසන් ප්‍රමාණයක් තියෙන්නේෙ රජේ ඉඩම් විදියට. ඇයි මේ උඩලට කැරල්ලග හැවීමේ කේදවාචක කැරල් දහල්ුව ආදධමය දැන් සියවස් ගනාවක් ගිල්ලා හැබැයි තාමත් එහි පීඩනය එහි පදිංචි වෙලා ඉන්න අපේ. මේ ජනතාව සියලමුම් දෙෙන විදදින. මේ ප්‍රශ්න මෙලෙ සමතියනව අනුරධ පුරටික ලංකාව හැම දිස්ට්‍රක්කටම ඉඩම් පිළිබඳව පහුගගේ අවුරුදු එක හමාර තුළ ඉතාම විශාලව ජනාද්‍රකාරලට සබන්ධව කටයුතු කර කේදවාචකයන් සමහර දෙව. මේම අවුරදු දශක ගණන ගවිසඳ ගන්න බැරිවිච්ච ප්‍රශ්නය තියෙන. මේක මේම වෙනසඳන්න නම්. අපිට ඉතාමත්න තිරසාර ඉඩම් ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ඒ තමයි. මේ ඉඩම් පිළිබඳව තීරණ ගැනීමේ අයිතිය ඒ ඉඩ මේ පදිංචි මිනිහාට ලබාදෙන්න්න ඕන එකන ආණ්ඩුවේ අයිතියෙන් මේ ඉඩම් බැහර කිරීම සිද්ධ කරන්න ඕේ. මිනිහෙකුට තමන්ගේ ඉඩම ලැබාදී යුතුයි. අර රෘසියානු විප්ලවේ තේමාපාහටය ආවා වගේ අපිට පාං ඕන එකට පාන්දෙන්න්න ඕනි ගොවියන්ට තිදඩන් දෙන්න ඕන්නේ හම නතම් ව්‍යාරරිච්‍යයන්ට ඉඩන් දෙන්න ඕනිේ අධාර්ථයෙන් ගත්තට පස්සෙ. එහෙම නැතිව මේ ප්‍රශ්නයට උත්තරයක් නෑ සාර්ථක කරගන්න තියෙන බාධ න ලංකාව ඉඩම් අර්බුදය රජ්ජයේ දැඩි දූෂිත ක්‍රමවේදයන්ගෙන් බැහැර කරන්න ඕනි ලංකාව ඉඩම් ප්‍රශ්ණ නිිසඳන්න ඩම් ඉඩම් නීති සංශෝධනය කළ යුතුව තියවා ඒ නීති දසයක් අඳරගෙන තියෙනවා ඒය සංශෝධනයන් කිරීම මේ රජය ආරම්භ කරලා තියෙනවා මේවා කවදා කොයි රජාකාවත් ස්වාහසිදු කරන්න ඕනි එහෙම නැතිවුණත්නං ලෝකේ අනාගතයට අපිට ඉස්සර හටයන්න බැරිත්තේවල් වෙන. අදවලන්න කකෝ පරක්කලින් කොරගන්න බෑ. රජය සහලෙකුත් තර නීති ඔක්කොම ටික දම්මට දම අපි බහොදැම දෙල් දැන මා ඔය වන්දිිටි ගවා ගන්න තාම් බැරිවෙලාලතියනොන කොහර අලුත් පාරක්පන්නගේයට පස්සේ ඒ පාරට හිමිකම් අහිමිකම් ය වැරගෙනවරලා පවරාගනින් ටික කරගන්න අවුරුදුතු දෙකක් තුනක් ගත වෙන මේම රටකට ප කියන්න පුළුවන්. තෝට ඒ දේල් නීති ටික වෙනස්වෙන්න්නඕන ඒහ පළවෙනිද දෙවැනිදේ ව්‍යවාහාරික වශයෙන් ප්‍රතිපත්ති තීරණ අවශ්‍යයි ඔය ඉඩම් බැහැරකිරීම පිබඳවත්ේඒ මයි ද . කමින් න්නේ, නීති වනස නොයක පත්තකින් බැර රම්ප්‍ර ද ්‍රාම ද දේ වෙනම්. තු නියක, ඉඩම් කියන්නේ සම්පතක් රජයකට රටකට ඒ ලාබ ලබන්න පිතරක් නෙවෙයි මනිසුගේ අවශ්‍යතාවයන් ඉටු කරලදීම සඳ. තොට වගරන මිනිහට ඉඩන් දෙෙන් ඕවන් වගරමිනිහ ඉඩ දුන්නොත් තමයි ඒ මුස්සයා විද්‍යාත්මකෝ වග කරන්න පටගන්න අඩම ගන ගල් වැටියක්දාලායි කියැන කොට හදනක වෙනට ගල් වැටියෙුත් දාලා පස් ස්ථාවරරන සුරක්ෂිත කරන යදේ කරන්න ඔොට ඒ මනිහා බදුගරගත්වොත් එකේ හදන්න තාවකාලික ගොඩ ැගිල්ලක් ඒමනෙව මික ස්තීරගොඩනැගල්ල කරදලා යන්ත්‍ර සූත්‍රහහි කරලා. කරන යෝජනයක් කරන්න පුළුවන් වශ පාරිසරය හදන්නඕන මෙ මේ විදිහයේ ඒ සංශෝධන ගණනාවක්තියවා මේවා පියවර හයකින් විතර කරන්න පුළුවන් බව තමයි සේ සචඥන්ගේ මතය අපි ඒ සධහන ප්‍රවේශ මේමෙනකොට ඇරගරතයෙන ට අනත්තක තමයි ඔය දෂිත ගණ දෙනු සම්බන්ධය මහා වැල ඉඩමක් ගන්න ගයාාම ඒ පිබඳව දෂිත තත්වන්යන පහුගේ අවුදු ගන්නාව තුලා අපි තාමත්න සර දැක්ක පහුගේ දසල ගොඩක් අපි ඔය කතාරා මහවැලි ඩම් සම්බන්ධය ෝ මැති මැතිවරම තුර නාං සඳුණ මේවා ඇත්ත අප අදක පුදේව ම මධ්‍යම පලාතය ආඩුකාරවරයාලා න්නකොට තමයි ලගගල ප්‍රදේශයේ ඉඩම් ප්‍රශ්නය මොරගහකන්දඒ මිනිස්සු පවුල් දෙසිය අප තුන්සියක්ක්කම දෙේ හැත්තාවක්කත මේ පවුල් දෙේ හත්තාවට ඉඩන්ටික දීමට කවරව විරුද්ධවෙෙන මේ අය ශ්‍රී ලංකාද න්Pද කතාවක් නෑ මේ මේ මහපොල මේ 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 විඩක් නැති වෙලා මේ මේ විඩං අර ජලාශයට යටකර මනිස්ස මේ මිනිසුන්ට දෙ නතුව මේ තව කොහර ිනිසුන්ට ඉඩම් දීම ව ම මේ ප්‍රශ්න තින මහවැලිය ගත්තම එල්ීඩම් අන්ත දූෂිතවදලා තිබයි. ඒහිදා තමයි ජනාධපතිවරයාට සිද්ධ වනේ මේ මහවැලීඩම් මේ එල්ලාර්සීඩම් පිළිබඳව මැදිහත් වෙලා තීරණයරගන ද යම් කිසි ප්‍රොගනොත්ත ඩටන් මේවා මෙහෙම කරන්නේ නැතුව. කාට හරි කොම ඉන්නමිනිසුන්ට ඉඩන්දීලා තවකො හැරි තමන්ගේ චන්ද දායකයන්ට ඉඩන්දීල මේ වැඩේ කරන්න බෑ. අපි හරි ප්‍රවේශය ඇරගෙනතියෙනවා ඉතාම වේදනාකාර මම දන්නවා මම ලංකාව දිිස්ට්‍රෙක්ත දහන් නමේකට ඉිල්ලතියෙනවා මේ ඉඩම් ප්‍රශ්නාතෙක්ත තොට ගිහිල්ල මේක කතා කරාම ප්‍රාදේශය ලයකම්වරු නිලදහරි ඉතාමත්ම ප්‍රසන්න නෝන අදදැකම්වලට එකක දිස්ට්‍රික්කය අපි මූුණ දුන්න දැනුම් ඇහුව. හැබැයි මේ මාවත ඇර වෙන මාවතක් අපිට නෑ. දස් නමසය තිස්තුනේ ඩේ නාය කලා සියල් වික්‍රමසිංහල ආරම් කලපු මේ වැඩ පිල වෙෙන පත්මන් ජනතතුමාට නිර්මාකාරය නවසන් කන්න පුළුව . මෙහමයි. අපිට වෙන මාවතක් තිය නොවද දැන්ග තුර වෙලා මේ දුෂ්ක්‍ර මාවත ඇර මේ ජනප්‍රිය නෝන මාවත ඇර අපිට වෙන මාවතක් ඉදිරරිී පත් වෙලා වෙන මාවතක් ඇත්තේ නෑ. කෞුරෝහරය කරනෝනං. මේ කරන්න පුොළන් ම දැක්ක මේ පහුගේ දවස්වල දෙංග අධපතිවර්ණ භානත යරන උන්සුම ඇවිල්ල නෙතියෙන් සමහරු කියනවා කාර්නිකන් දෙෙනවා ගෙවල් නිකන් දෙෙනවා අපි මේවකරන බදු කපනවා ද මේක කවරලනි මිච්චර දෙයක් වනේ හරිද දෙදස් දහනම අපි දැක්ක මේ ආකර්ශනීය පොරොන්දු දෙනකොට මැතිවරණ වේදිකාවේ අපි ගණංහදලා කිව්වා මේ විදිහයට බදු කැපුවාම මෙ මෙච්චර බිලියන් ගානක් අහිමි වෙනවා. එතකොට පඩිගෙවන්නෙ ක කොමද. හැබ ඒක ඇහුන නෑ මිනිස්සුන්ට ඒ තේරු ගත්තේ නෑ. ඒක කරේතියාගෙන තමයි මෙහිරටී බුද්ධිත්ම ජනතාව වියත්මගේ වෘර්තිිකය ෝපවා ගිහි. ඒක ගිහිල්ල කර වෙලා අවුරුදු කමමාරක්ක්‍යානකොට තේරුුණා. තොකොට වෙන්න දේන්තියෙන් ඔක් කොම ික වෙලායිවර වෙලා ත ඒ ඕවුන් දැනුවත්ව ඕ හැබැයි තමන් බැලුවේ තමන්ට තමන්ගේ පටියෙන් අර ගහලතිබ බද්ධ රුපියයාලාට දහක් නම දහක්ඒ කැපෙන ගාන කැපෙනවා. හරිද ඒක එම ගෙවමින් හිටපු කටියන ඒකට සහනයක් දෙනවා කොම දුන ඇත්තට මේගේ වා ියූන කාටද ට පුත් අති දනවත් පුදගල ෝටිකට. ඒ එක වාසිය කොරුණ සම ආාවකවුති. අද ලංකාවේ සාර්ථකම ව්‍යපාර එකන වැඩිම ලාබ ලබන කන්නයිම් බවට පත්වෙලා තියන්නේ බැංගූකරෝටික. වැඩිම පිඩාවට පත්වෙලා තියෙ ඉඩං කස්තේලවරහලා නයගත්ත මිනිස්සු. හ මෙන්න මේක වෙනස් කරන්නට අවශ්‍ය එකන ස්තීර බදු ප්‍රතිපත්තියක් ආර්ථික ප්‍රතිපත්තියක් එක ගම නක්්‍යන්න ඕන. මේක කරන්නේ නැතු. එකැනේ. අපේ ජීවිතය ගෙදරක, සාමාන්‍යෙන් ආදායමට වියදම කළමනා කරණය කරනවා. මුොන දත්වයක් කහර ද ති ලමනා කරන ආදායමට වියදම කළමනා කරය කරන්නත්තන.ෙ එක ආදාය වැඩි කරගන්න ඕනේ එම ත්තම් වියද මාඩුරගන්න ඕන. එම නත්තං ආදායම වැඩිකරගන වියදම වැඩි කරගන්න ඕේ. මෙ මේ දෙක න්්‍රනීමේ අපි දැන් යමින් බැනුන්හමින්. අප්‍රසන්න විදිහට යමින්තියන්. කාට හරි කියන්න පුළුවන් අපි මේක දෙනවාක දෙනවා මේක දෙනවා මේක දෙනවා කිව්වම. උක දෙන්නෙ කොහොමද කොහෙන් ඇරගෙනද දෙන්නේ කියන ප්‍රශ්නය අහන්නට සබුද්ධික වන ජනතාවක්කාශය. ඔබ හබු ප්‍රශ්නයට උත්තරය අපිට තියෙන අභියෝගය මේක මේ බදු ගහන්න වෙනවා. ඒ බදු ගහලා එකතු කරන සල්ලි ඉතාමත්ම පැහැදිලිව, දායම් උත්පාධන ක්‍රියාවලියයට එකන්නේ ඒ සල්ලි පාවිච්චි කරන්න ඕන යහ පත්්දයකට ප්‍රතිඵලදායක ආර්ථික ශක්්නිමත් කරන දේකට ඒ කරන්න නැතුව මේ මාවතේ කේදවාචකයකට තමයි යන්නතිී අපි දැන් දෙජනය කියලා අවුරදු මාස දාහතර තුළක ට්‍රැක් එකට තියල තියෙනවා මේ පිල්ල පනිින්න්න නැත්තම් හොඳයි. හො මේ පිල් පනි නැත්තනන් හොඳයි ලතුම කියවා. සා ප්‍රශන දිද හනුව මේ ජනාධික තිවරයක් ප්‍රමක මේ ආණ්ඩුව ගෙනයන් ලබන වැඩ පිළිවෙඳ සාධනයක්ත්වයක් දකිනවද මේ ගැන නාගතය බලාපොරතු තියාගන්නපුුව. අපි ඉන්නේ නිදහසෙන් පස්සේ හිටපු අප්‍රසන්නම ආර්ථික අර්බුදේ කොටස්කාරු වෙලා. ඒකේ පීඩාව මෙරටේ ඉන්න සෑම පුද්ගලයකුටම පේන්න දකින්න ඇහෙන්න්න තියෙනවා. ඒක ආමතක කරන්න බැරිකාරණය. හැබැයි. අපි මේ තරංසා විශාල ආර්ථික අර්බුදේකදී. අපිට අයෝජන එනවදැ. අපිට යම් ජාත්‍යන්තර සම්බන්ධකාන් මහා කාන්තාරයක තනිවෙලා හිටපු පුරාජ්‍යයකට නැවත ජාතයන්තර. ි ගැනක් ගරවන ැනක හිටගන්න පුුව ැනකට අපිට ඇවිල්ල තියනවා ජාතයන්ත්‍ර මුල්ලයා අර මුදල ලෝක බැංකවා යුංවර්ධන මැංකව විපර්ශික ආයතන මේවාක ගනුදනු කරන තැනකට ගිහිල්ලා තියනවා මේකේ තියෙන අන්තිම හඩ්ල එක ඉදිරි සතියක හමර දෙක තුළ අපිට පැන්ලස් ථාවර වෙන්න පුළුවන් ස්තාවර වෙලා තියනවා එතකොට අපි යම් තැනක ඉන්නවා හැබැයි ම පැහැදිල්ලි අර ජනාධපතිවරයාට මේ ආණ්ඩුවට කියන්නේ පින් ජනාධපති අරවා මේෝ කියලන්නේ තියෙන් තියපි සමහරවෙලාවල්ලට මේ විදිේ ස්ථාවරත්වයක්කාවට පස්සේ කැන වැටිලා හිට පොමිනිහා දනගාලා නැගිට්ටට පස්සේ ඇවිදින්න ඕනේ දැ නැගිටලා තියෙනවා ඇවිදින්න ගියයන් පස්සේ ඇවිදින්න බැරි නං. ඒකට අලුත් මෑන්ඩෙට් එකක් ගන්න ඕන. ඒකට තමයි ජනාධපතිවරණය පල්ලිමේතු ඇතිවරණය වගේ දේවල් ඉන්න පුළුවන්. ඉතාමත්ම පැහැදිල . ඇවිදින්න අමාරුුණං එකැනේ කළුගල්ලෙක් බංන්න යකුල්ෙේ බැඳගෙන ැවිදින්න බෑ. එහෙම වෙනවනම්. රටක් විදිහට අලුතෙන් ඇවිදින්න පුළුවන් මිනිසු ප්‍රමාණයක් බලයටට පත් කරගන්න ප්‍රතිපති තීරයක බවට පත් කරගන්න. එක හැර විෙනමාවතක් නෑ. ඒකරුත් මයි ඉඩම් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්නේ. ඒදයාම කරන්න තමයි අ බදුගෙවන ඒවාගේ මේ රාජ්‍යායතනවල උටිගෙබන නැති කරලෙර වෙල්ලා ඒ තත්වයට පත් කරන්න පුුවන්න්නේ. ආයෝජනවලට රට ගෙනන්න පුළුවන් වෙන්නේ මේ හැමදම කරන්න පුළුවන් වෙන්නේ ඉහම ස්තීරසාර වැඩ පිළිවෙලක් එක් ඉදියට ගිය. අයවයේ යෙන හොඳ යෝජනා ක්‍රියාත්මක කරන්න දේශපාලන සහය අවශ්‍යයි මිනිසුන්ගේ සහයට වගේ. ඒක මිනිස්සු මේ තේරුම් වැරගෙන තියෙනවා අති විශාල පිරිසක් නිසුන්ට තේරෙනවා මේ කතාව විශේෂයෙන්ම අල්ලූත් චන්ද දායිකයන්ට මේ අර්බුදය ඉතා හොන්ඳට පිතේරෙනවා තාරුණන්යට මේ අර්බුදේ තයෙන්වා. අරගල කරපු මිනිසුන් මේ අර්බුදේ තේරෙනවා. දේශපාලඥන්ට තේරෙන්නේ නැතුව ජනප්‍රිය දේශපාලන සටම්පාටයක් කරගන කටයුතු කරන්නට සහර කණ්ඩ අය මුත්සාහ කරයි හැබැයි. අපිට මේ කෑර වෙන මාවතක් නෑ කවුරුාවත් මේ කරී නැත්තං අ මීට කලින් ආව වගේ ජනප්‍රිය සටම් පාටවල කෙටිකාලින ආනන්දයක්ලා බන්න පුළුවන් හැබැ ඉතා ඉක්මනට බිඳ වැටන්න සිද්ධවෙ. මාසාහයක් යන කොට එහිම් බිඳ වැටු අය මා සහයක් යනකොට ආයත් අරගලයක් ඇවිල්ලා ආයෙත් කවුරුහරි කවුරු හරි අශ්‍ය වෙයි දෙපයි නැග හිට්වා කතා කර ව ඩක් තිය කතා කර කතාකර මාස ත ැගත් ඒගත පයි. ද කත ත් ට කර අපත් සම ක් තු වන්න කිය ්‍රජ න ජිත් ේො හ ෙව තු වා ත ග තහ.